සුබ සන්ධ්‍යාවක්. නත්තලෙහි සීතල පරිසරය ක්‍රමයෙන් වෙලාගත්තත් ශ්‍රී ලංකාවේ දේශපාලන පසුබිම නම් සීතල වන බවක් පෙනෙන්නට නැහැ. ශ්‍රී ලංකාවේ දේශපාලන කරුණු පිළිබඳව පමණක් නොවේ ආර්ථික සමාජීය තොරතුරු පිළිබඳවත් ගැඹුරින් විශ්ලේෂණය කරන පබ්ලික් ස්පේස් ශ්‍රී ලංකා වැඩසටහන සමගයි ඔබ සම්බන්ධ වී සිටින්නේ. අද අප ඔබ වෙත වැඩසටහන ගෙනෙන්නේ පැලියගොඩ ආටීවී මැදිරි සංකීර්ණයේ සිට සජීවීව. අදත් වැඩසටහන ඔබ වෙත ගෙනෙන මම දනනාත් ප්‍රනාන්දු මාත් සමග එකතු වෙනවා. මම නිලන්ත කංකානන්ගේ. දනනාත් අපි සුපුරුදු පරිදි අපේ ආරාධිත අමුත්තා හඳුනාගෙන. ඔව්. අදත් අපගේ මැදිරියට සම්බන්ධ වී සිටිනවා දේශපාලන සහ ආර්ථික පසුබිම පිළිබඳව කතා කරන්න එහි නොකියවෙනම නැත්තම් කියන්නේ නැතිව ඉන්න බැරි නමක්. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා තමයි අද අපත් සමග සාකච්ඡාවට සම්බන්ධ වන්නේ. අපි ඔබතුමාව ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් ආටීවී මැදිරියට පිළිගන්න. සුබ සංජාක් වේවා දනනාත් නිලන්ත. ඔබ සුදී එහෙනම් නිලන්ත අපි වැඩසටහන පටන් ගමු. ඔබට තියෙනවා පළමු ප්‍රශ්න වාරය. ඔව් දනනාත්. හැමතුමනි 2017 අයවැය පසුගියදා 3/2 ඡන්දෙන් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. මේම අයවැය ගැන ඔබගේ විවරණය කුමක්ද? ඔබ කොහොමද මේක දකින්නේ? මේක දේශපාලන කාර්යතාවයක් උනේ නැහැ. නිලන්ත 3/2 ඡන්දෙ 3 ගමනක් ලැබුණා. එකක් තමයි දෙවැනි වර කියවීම. දෙවැනි වර අපේ මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය කරන අවස්ථාවේ 3 වෙනි එක තමයි 3 වෙනි වර්තාවට කියන අවස්ථාව. ඉතින් ඒකෙන් පෙනුනේ අපි එකමුතුභාවයක් අනුව අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය එකට වැඩ කළා. අපි අයවැයක් ජනතාව වෙනුවෙන් අපි ලබා දුන්නා. ඉතින් මං හිතන විදිහ ඒක තමයි වැඩිම සාර්ථකත්වයක් එක තියෙන්නේ. ඒ විතර නෙමෙයි මේ අවස්ථාවේදී ලක්ෂකට අඩු එක පුද්ගලයෙක්ටවත් තම සත්‍යයක් වැඩි කරන්න අපි ඉඩ දුන්නේ නැහැ. අපිට අවශ්‍ය වුණේ සාමාන්‍ය අය කොහොමත් බදු ගෙවන වක්‍රශීලී හෝ ඍජු වශයෙන් ගෙවනවා. නමුත් ගෙවන් නැති අය තමයි මෙතනින් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඒ අයට අපි උපක්‍රමශීලීව ලබා ගන්න පුළුවන් විදිහක වැඩපිළිවෙළ තමයි තිබ්බේ. තව එකක් තමයි අපි අයවැය තුළින් ඉදිරි දැක්මක් සහිතව සාමාන්‍ය අයවැයක් ගැන කතා කරනකොට හුඟ දෙනා හිතන්නේ යම් බඩු ටිකක් අඩු කරනවා, මේ පැත්තෙන් බඩු ටිකක් ගහනවා, අන්න ඒක තමයි අයවැය. අපිට පෙන්වන්නේ යම් විදිහේ ඉදිරි දැක්මක් සහිත වැඩපිළිවෙළ. නැත්තම් වේ ෆෝවර්ඩ් ඉංග්‍රීසියෙන් කියනවා. අන්න ඒක තමයි අපි ඇති කරන්න අවශ්‍ය වන්නේ. ඉතින් ඉස්සෙල්ලාම අපි අවශ්‍ය වුණේ මේක ස්ථාවර භාවයක් ඇති කිරීම. යම් විදිහෙන් අර ඉංග්‍රීසියෙන් කෝහරන් කොන්සිස්ටන්ට් අප්‍රෝච් එකනේ දීර්ඝකාලීන සහ වෙනෙන්නේ නැති වෙනස් කරන්නේ නැති ප්‍රතිපත්තියක්. ඒක දවස් 100 වැඩපිළිවෙල ඇති කරපු එක ගිය අවුරුදු ආයවෙන් අපි ඉදිරිපත් කළා. මේ ගමන අපි ස්ථාපිත කරා. ඒකේ මූල්‍ය පාලනය ඊට පස්සේ තරුණ තරුණියන්ට අවස්ථාව ඇති කළ දීම. තුන්වෙනි එක තමයි අපනයන කරුවන්ට උදව් කිරීම. ඒක අපි අපනයනේ භයානක විදිහට අඩු වෙලා තිබෙනවා. ඒ නිසා අපි වැඩි කරන්න පුළුවන් ස්වරූපයක වැඩපිළිවෙල. ඊට පස්සේ සමස්තයක් වශයෙන් රටේ ආර්ථික සවිශක්තිමත් කරලා යම් විදියකින් ප්‍රතිලාභය ලබා පුළුවන් තරමට ලබා දෙන්න පුළුවන් මාර්ගය තමයි අපි පෙන්වන්නේ. ඉතින් ඒකට අපි නිර්මාණශීලී වැඩසටහනක් ඉදිරිපත් කරා. මම හිතන විදියට ඒකේ ප්‍රතිලාභ ජනතාවට ජනවාරි මාසේ 5 වෙනිදා සිට දකින්න පුළුවන් වෙයි. එමුතුමනේ ඊට අමතරව දැන් අපි පක්ෂව සහ විපක්ෂව කරුණු ඕනෑම අවස්ථාවක අයවැයකට එරෙහිව අපි දකිනවා. මෙම අයවැය පිළිබඳ කතා කරනකොට අපි විපක්ෂයේ විශේෂයෙන්ම කරපු චෝදනාවක් තමයි මෙම අයවැය බදු සහ දඩමත පදනම් වූ අයවැයක් කියලා. ඔබගේ ප්‍රතිචාරය? නේද මට කියන්න පුළුවන්න්නේ එයා වෙනින් මොකද්ද කියන්න පුළුවන්න්නේ. ඒගොල්ලෝ බලලා පරිදවසේ ඔබතුමාලා පාර්ලිමේන්තුවේ හිටියා. අයවැය කියනකොට නොවැම්බර් මාසේ 10 වෙනිදා එක වතාවක්වත් බාධා කරාද? මොකද ඒගොල්ලෝ හොල්මන් වල හිටියක් කොහෙද දැන් ප්‍රශ්න ඇතිවන්නේ කියලා. මොකද විසර්ජන පනත ඉදිරිපත් කළ අවස්ථාවේදී ඒක පොඩි අපහැදිලි භාවයක් තිබ්බා. නමුත් අයවැය ඉදිරිපත් කරාම අර මං එදා කිව්වහම ඒගොල්ලෝ ඒක යම් විදි ප්‍රතික්ෂේප කරාට හොල්මන් වෙන විපක්ෂ හොල්මන් වෙන අයවැය තමයි ඉදිරිපත් කරේ. මොකද අපි ඒකේ ඕනකම රට හදන තරුණ තරුණ හෙටක් තියෙන සාමාන්‍ය ජනතාවට විශ්වාස කරන්න පුළුවන් විදිහක අමාරුව ජනතාවට දාන්න නැතුව මේ නිර්මාණශීලී වැඩපිළිවෙල ඉදිරිපත් කිරීම තමයි ඒගොල්ලන්ට මම හිතන්නේ ප්‍රශ්නයක් උනේ. ඉතින් ඒක ලැබුණාට පස්සේ තව මොනා කියන්නේ? ඉතින් බන්දුලලා විමල් වීරවංශ වෙනියක් කිව්වන මට පුදු වෙනවා. ඉතින් ඒක තමයි මට මේ අසී කියන්න පුළුවන්. බදු කිව්වම කාටද?
හැම්බේකන් කන කට්ටියට බදු ගැහුවට මොනවද තියෙන ප්‍රශ්නේ ඒගොල්ලන්ට? ලක්ෂකට වැඩි අඩුව සත්‍යයක් වැඩි කරලා තියනවාද? ඉතින් මේ ආර්ථික විශේෂඥ විපක්ෂයේ ඉන්නකොට ඒගොල්ලෝ ආණ්ඩු අවුරුදු 11ක් පාලනය කළා. මේක බංගලොත් කරලා දීලා දැන් අපට ඒ කතන්දර කියන්න හතර මොනවද උනේ කියලා. ඒක මං කියේ ලක්ෂයකට වැඩි අඩු පුද්ගලයෙක්ට තඹ සතේ කොහෙද වැඩි කරලා තියෙන්නේ? එතකොට ඉතුරු වෙලා තියෙන්නේ යම් විදියකින් සුපිරි පන්තියට. ඒ ඇයිද බදු ගන්න නැතු කාගෙන් ගන්න? ඒක අපි බය නැතු කියනවා. අපිට අවශ්‍ය වෙන්නේ ඒ ආර්ථික හරි මාර්ගිර ගනලා හැම එකම මේක කොටස් කරු බදු ගෙවන කොටස් කරු වශයෙන් සලකන්න ඕනේ. මොකද අපිට පෙරුනේ 20ක් 25ක් 30000ක් පාවිච්චි කර ආදම කුපෙන පුද්ගලයෙක්ට වක්‍රශීලී උඟක් බදු වෙනවා. ඉතින් සාපේක්ෂ බැලුවාම ලක්ෂ 3-4ක් මාදම උපේන කියනට ඒ වගේම අර රිලටිව් ඉන්ක්‍රීස් එක සාපේක්ෂ බලන වැඩිවීම පේන්න තිබෙන්නේ නැහැ. ඉතින් ඒකෙන් කොටසක් තමයි අපි ගත්ත මේ ගමන. නමුත් මුදල් අමාත්‍යතුමනි විශේෂයෙන් ඔබ කිව්වා වගේ පල්ලෙහා يعني සාමාන්‍ය අපි කියන්නේ දුප්පත් ජනතාවට බදු බර අඩු කළා ලක්ෂයකට වඩා වැඩි යම් මුදලක් තියෙන කට්ටියට නම් බදු බර මේ අයවැය ඔබ ඔබගේ ක්‍රමෝපාය වුණේ එනම් කවුරු හරි තර්කයක් ගෙනාවොත් ඇත්තටම රටක් විදියට අපිව ඉස්සරහට තල්ලු කරන්නේ මෙම මධ්‍යම පාන්තික අපි කියන ලක්ෂයක් ලක්ෂ දෙකක් තුනක් උපයන මධ්‍යම පරිමාණ මේ ජනතාව නේද රට ඉදිරියට තල්ලු කරන්නේ එතකොට අපි දුප්පත් ජනතාව රටේ අපි කියන්නේ ආදායම අඩු ජනතාව රැක ගැනීම අවශ්‍යයි නමුත් රට ඉදිරියට තල්ලු කරන මෙම කොටසට බදු බර පැනවීමෙන් රට පොඩ්ඩක් ආපස්සට ඇද උන්ගේ ව්‍යාපාර කටයුතු වලට බාධාවක් ඇති වේද ඒ ඔබතුමා කොහොමද අර්ථ නිරූපණය කරන්නේ කොහොමද දන්නත් කොහොම ඉස්සුතිය ප්‍රශ්නය වුවට මං හිතන විදියට අපි බැලුවොත් මේ රටේ ටැක්ස් බදු ගෙවන ෆයිල් තියෙන්නේ 109යි මේ ලක්ෂ මිලියන් 100කට වැඩිය බදු ගෙවන පුද්ගලික මට්ටමට තියෙන ෆයිල් තියෙන්නේ 108යි වැඩ් ෆයිල් තියෙන්නේ 20000යි ව්‍යාපාරික ඉන්න ලක්ෂ 20ක් ඉතින් මේ වගේ බලනකොට 109ක් මේ රටේ බදු ගෙවලා මේ රට සංවර්ධනය කරන්න පුළුවන්ද මෙන්න මෙතන තමයි මම කිව්වේ බදු අයකරේ බදු ගෙවන් නැති ඒ පිරිස තුලින් ඔබතුමා පුදුම වේවි ලක්ෂයකට වැඩි අඩු ප්‍රමාණය රටේ 180ක් විතර 85ක් විතර තියෙනවා මධ්‍ය පාන්තියේ කියන එක තව 110ක් එකතු කරා කියමුකෝ ඒ ඇයට ලක්ෂ 3ක් එකතු කරත් බදු ගෙවන්න තියෙන වැඩිම රුපියල් 20000යි ඒ කියන්නේ පළවෙනි ලක්ෂ 12 නිදහස් ඊට පස්සේ ලක්ෂ 5 104යි ඊට පස්සේ ලක්ෂ 5 තව 104ක් වැඩි වෙනවා. ඉතින් බැලුවම ඉස්සලා 2000යි ඊට පස්සේ 8000යි. ඉතින් 12000යි. ඉතින් ලක්ෂ 3ක් අයක ආදම කුපේන පුද්ගලෙක්ට 6000ක් ගෙවන්න අමාරුද? මෙන්න මේක තමයි සැබෑ තත්ත්වය. හොඳයි. ඒ වගේම මම කැමති ඔබතුමා විශේෂයෙන්ම සඳහන් කළා මෙවර අයවැය නව තරුණ තරුණියන්ට නව රැකී අවස්ථා දෙන නිර්මාණාත්මක කනගාටුවේ මම 6000 නෙමෙයි 60000යි කනගාටුවේ. ලක්ෂ 3ක් මාසකට උපයන පුද්ගලයෙක්ට ඒ සම්බන්ධයෙන් ගෙවන්න තියෙන ප්‍රමාණය තමයි මම අතන කිව්වේ. පැහැදිලි. විශේෂයෙන්ම අයවැය සමස්තයක් වශයෙන් ගත්තහම ක්‍රමෝපාය පිළිබඳව සැලකීමේදී විශේෂයෙන්ම අපි බැලුවොත් එහෙම ජනවාරි 8 වෙනිදා ජයග්‍රහණයෙන් පසුව දින 100 අයවැයදී ඉදිරිපත් කළ ක්‍රමෝපායත් මෙවර ඊට පසුව ඉදිරිපත් කළ අයවැය ක්‍රමෝපායත් මේ අයවැය ක්‍රමෝපායත් අප දකින්නේ ක්‍රමෝපායන් තුනක් විදිහට. මම හිතන්නේ එය රටක් ඉදිරියට යද්දී එසේ විය යුතුයි. නමුත් මෙවර අයවැයේ ඔබතුමාගේ ක්‍රමෝපාය වූයේ කුමක්ද? ඔබතුමා ප්‍රකාශ කළා නව තරුණ තරුණියන් නව රැකී අවස්ථා උත්පාදනය කරන අයවැයක් කියලා. නමුත් අපි දන්නවා අපගේ අයවැය හිඟයත් ක්‍රමක්‍රමයෙන් වැඩි වී තිබුණා පසුගිය කාලවකවානුව තුළ. මොකද්ද මේ අයවැය හදන්න ගත්තු මූලික පදනම සමීකරණය සහ ක්‍රමෝපාය මොකද්ද? කුමාරි ඇත්ත වශයෙන්ම අපි ගත්තේ පාදක කරගත්තේ කොටස් තුනක්. එකක් තමයි අපේ වියදම අත්‍යවශ්‍ය දේවල් වලට මිසක් නිකරුණේ වියදම් කිරීම නොවේ. දෙවෙනි එක තමයි ආදායම් පුළුවන් තැන් වලින් ජනතාවට බරක් ඇති නොවන විදිහකට ලබා දෙන්න. දැන් සුරාබදු හොඳ නිදසුනක්. අපි බාර ගන්නකොට රටේ ආදායම මිලියන් 2400යි මාසෙකට. දැන් මිලියන් 13000යි. ඉතින් ඒ වගේ 100ට 600 ගුණයක් වැඩිවීම ඒක ඒ සුරාබදු දෙපාර්තමේන්තුවේ තියෙන දක්ෂතාවය නෙවෙයිද? ඒ කියන්නේ ඇඟිලි කසන්න නැතුව කටයුතු කිරීම තමයි. ආදම් දෙපාර්තමේන්තුවේ වගේම අපි එතන යම් විදිහ 123ක වර්ධනයක් වෙලා තියෙනවා. රේගුව ඒ වගේම තමයි 129ක් වර්ධනය වෙලා තියෙනවා. අන්න ඒක තමයි අපි පාවිච්චි කරේ. ඉතින්
මේ සුරාබදු මාසෙකට 2400 දැන් එක 13000 වුණා නම් ඒ 11000 කොහෙද ගියේ මාසෙකට මේ අවුරුද්දකට බිලියන 132යි ඒ කියන්නේ කෝටි 13200යි කොහෙද එක ගියේ මේක තමයි ජනතාවට එන්න තිබ්බ මුදල කොහෙ ගියාද දෙවියෝ දන්නේ මෙන්න මේක තමයි අපි පරිවර්තනය කරේ ජනතාව වෙනුවෙන් හොඳයි ඉතින් නැත්තම් වෙනින් විදියකට මේක 100%ක් බදු ගහලා නොවේයි ඒ ගෙවන අයට අනේ කරුණාකරලා අපට කොටසක් දෙන්න කියන එක තමයි අපි අති කරේ ඔව් ඒ වගේම අමතිතුමනි විශේෂයෙන්ම මෙවැනි අපි කියන්නේ සින්ටැක්සස් මේ සුරාබදු මේ වගේ දේවල් වලට බදු පැනවීමේදී සමහර සමීක්ෂණ වාර්තා හෙළි කර තිබෙනවා ඉන් නැතිවන තවත් සමහර ප්‍රතිඵල පිළිබඳ උදාහරණයක් විදිහට නීති විරෝධී මත්පැන් භාවිතය මත්පැන් ඉහළ බදු වැඩිවීමත් එක්කම ඉහළ යෑමේ අවස්ථාවක් තිබෙනවා මෙවැනි දේවල් පිළිබඳවත් සමාජයේ යම් අවස්ථාවල කතාබහට ලක් වී තිබුණා මොකද නීත්‍යානුකූල මත්පැන් වලට බදු වැඩි කරද්දී ඒ වගේම නීත්‍යානුකූල නොවන මත්පැන් වෙළඳපොළ සීග්‍රයෙන් වර්ධනය වෙනවා මෙවැනි දේවල් කෙසේද ඔබ මේ 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 ආයවැය තුළදී එවැනි තත්ත්වයන් කොහොමද ඔබතුමා දකින්නේ ඒක ඇත්තයි ඒ වගේ අපි අරක්කු මිල වැඩි කරනකොට කසිප්පු මිල ඒ වගේම මේ ඉල්ලුම වැඩි වෙනවා ඉතින් එතකොට නිල මට්ටමින් තියෙන එක නිල නොවන මට්ටමට යනවා ඒ නිසා තමයි අපි බය නැතුව STF එක පොලිසිය සුරාබදු දෙපාර්තමේන්තුව සමග මේ අය විධිමත් වැටලීම් කරනවා ඒක තමයි මේ අවස්ථාවේ අපි කරන්නේ ඉතින් ඒ වගේම සිගරට් මිල වැඩි වෙනවා බීඩි වලට ආදේශ වෙනවා එතකොට වෙන්නේ ඉතින් අර නිල මට්ටමේ අඩු වෙන එක හැබැයි ඒකත් අපි පුළුවන් තරම් විවිධාංග දාගෙන කටයුතු කරගෙන යනවා ඉතින් මම හිතන විදිහට ඒ ඒ දෙකම රටට ජනතාවට අහිත කරයි කියන තත්ත්වෙන් තමයි ආණ්ඩුව කටයුතු කරන්නේ නමුත් ඒක මොනා කරත් යම් ප්‍රමාණයක් පරිපූර්ණ කරනවා ඒකට අපි පුළුවන් තරම් අහිතකර තත්ත්වය ඇති නොවන විදිහට කටයුතු කිරීම තමයි තිබෙන්නේ. එමෙතුමනි දැන් අපි දැන් ඔබතුමා මුලින් සඳහන් කළා මේ අයවැයක අරමුණක් වුණේ තරුණයන්ගේ මේ ඔවුන්ට යම් මේ කියන අවස්ථාවන් ඇති කිරීම කියන කාරණේ. නමුත් දැන් අපි මේ දකිනවා මේකේ මේ විශේෂයෙන්ම මොබයිල් ෆෝන් සඳහා. දැන් මේ මේ ඒකේ අර ඉන්ටර්නෙට් භාවිතයේ ඔයැනි කරුණු සඳහා මේ බදු අය කරලා තියෙනවා. ඒකෙන් වෙන්නේ මේ තරුණයන් ඒකෙන් ඉවත් වීම නෙමෙයිද? දැන් කොටස් දෙකක් අධ්‍යාපනය කිව්වහම ඒක කිසි වැඩිවීමක් නැහැ. තාම ඒ ටෙක්නොලොජි එක ආවහම අපි Wi-Fi එක ඇති කරලා තියෙනවා. ඒ විතර නෙමෙයි අධ්‍යාපන සම්බන්ධයෙන් අපි වෙනම මුදල් ප්‍රමාණයක් වෙන් කරනවා. ඒවට ඔතන මුකුත් ඒ වගේ කියලා නැහැ නේද? අධ්‍යාපනය කරන එකට කියලා. අපි සමස්තයක් වශයෙන් අද වොයිස් කෝල්ස් වලින් ඉඳන් ඩේටා කෝල්ස් වලට මාරු වුණා. ඒ කියන්නේ WhatsApp Skype කියනවා ඊට පස්සේ මේ ඔයගේ නොයෙක් නොයෙක් දේවල් තියෙනවානේ ඉතින් අන්න ඒ සම්බන්ධයෙන් තමයි අපි වැඩි කරේ ඉතින් ඒ වැඩි කරාම ඔබතුමා කියනකොට තරුණෙක්ට ෆෝන් එක තියෙනවා කියන එක ඒක මේ යම් විදිහකින් ආර්ථික සුඛභෝගී භාණ්ඩයක් වට පරිවර්තනය තියෙනවනේ දැන් ඉතින් එතනින් යම් පොඩි ප්‍රමාණයක් වැඩි කරන එක මොකක්ද තියෙන බාධාව නමුත් අධ්‍යාපනයට සහ ඒ පැත්තේ ගෙනවට කිසිසේත්ම වැඩිවීමක් නැහැ. 140 තිබ්බ බාර ගන්නවල. දැන් ඒක 150යි. ඉතින් අපට ලැබුණ දායදේ ණය නම් ඒක ආදායම් උපයන්නත් මාර්ග අවශ්‍ය නම් දුරකථනවල වොයිස් කෝල් එක අඩු වීගෙන යනකොට ඒකේ ඩේටා එක වැඩි වෙනවා නම් ඒ ආදේශ වල කිසිම ගෙවීමක් නැතිව ඒකෙන් ප්‍රයෝගික කරගත්තේ නැත්නම් කොහෙද කම්පැනි දුවන්නේ? මේක කම්පැනි වල ඉල්ලීමක් කරා. ඔබතුමා මට පොඩ්ඩක් එකම කරුණ නැවත පැහැදිලි කරගන්න අවශ්‍යයි. කියන්නේ දුරකථන සමාගම් ඉල්ලීමක් කරාද මෙම අපි කියන්නේ දත්ත සඳහා ඩේටා සඳහා තිබෙන බදු මුදල් වැඩි කරන්න බලන්න කෝල් එකක් සාමාන්‍ය දුරකථනයක් ශ්‍රී ලංකා ටෙලිකොම් එක හරහා යන්නේ නැතුව ඒක WhatsApp කරොත් එතකොට මොනවද වෙන්නේ? එතකොට ඒකට තඹ සතිය කාටවත් ලැබෙන්නේ නැහැ. ඔන්න ඕක දැකගෙන තමයි මේක කිව්වේ කරුණා කරලා මේක වැඩි කරන්න වැඩි කරන අපරත් එක වාදයක් ලබා දෙන්න ඒක තුල ඉදිරියට කටයුතු ඒක කරේ නමුත් චෝදනාවක් තිබෙනවා විශේෂයෙන්ම ශ්‍රී ලංකාව අපි කියන්නේ ICT තොරතුරු තාක්ෂණය අතරින් ඉදිරියට ආපු අවස්ථාවක විශේෂයෙන්ම ඉන්දියාව තොරතුරු තාක්ෂණය අතරින් දියුණු වෙන අවස්ථාවක ලංකාවේ තොරතුරු තාක්ෂණය හා කරටකර පොඩි රටක් විදිහට අපි තරඟ කරා ඔබ හිතන්නේ නැද්ද විශේෂයෙන්ම තරුණයන්ට රැකියාව ලබා දීමේදී මෙම තොරතුරු තාක්ෂණය කියන එක විශේෂයෙන්ම ඔබතුමාලගේ රජය
අත්සන් කරන්නට තිබෙන එක්තාගි විසුමත් මේ හා සමාදම සමාන්තරව යන නිසා මේන් යම් තාක් දුරකට බලපෑමක් ඇති වෙන්නේ එකක් නැහැ කියලා මොකද අනික් පැත්තෙන් ඔබතුමාගේ මායවැයෙන් විශේෂයෙන්ම Wi-Fi කලාප සඳහා එවැනි තොරතුරු තාක්ෂණයේ වර්ධනය සඳහාත් එක පැත්තකින් වියදම් කරනවා අනික් පැත්තෙන් මේ පැත්තෙන් අපි කියන්නේ ප්‍රතිවිරුද්ධ බදු ඒ කියන්නේ අර පැත්තෙන් වියදම් කරන ගමන්ම මේ පැත්තෙන් බදු ගෙවුවට පස්සේ මේකේ ප්‍රතිපත්තිමය වශයෙන් පරස්පරතාවයක් එනවා කියලා කාට හරි චෝදනා කරන්න පුළුවන් නේද ඔය චෝදනා කිරීම නම් සාමාන්‍ය සිරිතක් නේ අපේ රටේ හැබැයි දැන් ඔයාලා ඉංග්‍රීසි එදා කිව්වා වැට්මෑන් බැට්මෑන් තව අවුරුද්දේ ගියේ ගුඩ්මෑන් කියලා ඉතින් ඒවට ප්‍රශ්නයක් නැහැ නමුත් අපිට මේ අවස්ථාවේදී තියෙන්නේ ඔබතුමා හරියට කිව්වා අපි වියදම් කරනවා ඇයි වියදම් කරන්නේ ප්‍රාග්ධනවලට ප්‍රාග්ධන වියදම්වලට එතකොට ඒක අද නෙමෙයි හෙට නෙමෙයි ඉදිරි කාලාන්තරේ තියෙනවා ඊට පස්සේ මොකද්ද අපි අය කරන්නේ අපි අය කරන්නේ නිකන් ඔය හැන්දෑවේ දන්නවන තරුණ තරුණයන් කතා කරන ජොලියට ආදරයට ඔක්කොම ඔන්න ඔවට චුට්ටක් වෙලා තියෙන කිච්ච ලොකු දෙයක් නෙමෙයි දැන් බුදු කියන්නේ මේක IT කම්පැනි වල තියෙන බලපානවා කියලා මොකක්ද තියෙන IT කම්පැනි 100% බදු රහිත කරලා තියෙන්නේ ඉතින් ඒගොල්ලන්ගේ ටෙලිෆෝන් ගාස්තු තියෙනවා නම් ඒක ගෙවනවා සම්පූර්ණයෙන් බදු රහිතයි ඉතින් මේ අද IT කම්පැනි කිව්වහම මම හිතන්නේ ලෝකේව නැහැ 100%ක් අහක් කළා ඒ සම්පූර්ණ වක්‍රශිරි බඩු අහක් කළා ඔක්කොම තියෙන එක ඉතින් මට පේන්නේ කොහෙද මේ පරස්පරය තියෙන්නේ ඔය ටෙලිෆෝන් එක පාවිච්චි කරන්නේ නැති එක්කෙනෙක්වත් මේ ගාස්තු ගැන කතා කරනවා ඒක අද ෆැෂන් එකක් කියලා තියෙනවා හොඳයි එමෙතුමනි මම මේ කාරණේත් ඔබතුමාගෙන් අහන්න ඕනේ දැන් අපි පසුගිය දිනවල අපි මාධ්‍ය ඔස්සේ දැකපු ප්‍රධාන දෙයක් තමයි මේ අපේ අයවැය IMF එකේ යෝජනා තමයි මේ ඔබතුමා වෙන ලස්සනට ලියලා ගෑනලා තියෙන්නේ කියලා. ඔබතුමාගේ අදහස කොහොමද? මම ඒක ගන්න ප්‍රතික්ෂේප කිරීමේ. මොකෝ අපට සුද්ධෝර්ණේ අපට අයවැයක් හදන්න. ඔය හදපු අයවැය තමයි අපි මෙතෙක් දුර ලබා ගත්තේ. ඒතකොට ඒගොල්ලෝ ඒ කාලේ හදපු අයවැල් එතකොට කොහොමද මේව කරලා තියෙන්නේ? ඒගොල්ලන්ට කොන්දක් තිබ්බේ නැහැ. හරි නැත්තම් ඒක අපි පාවිච්චි කරන්න බැහැ කියලා. මේගොල්ලෝ අපිට ඇවිල්ලා කියනවා මේ ගමන අයවැය 5.7% වෙන්න ඕනේ කියලා. ඒ සුද්දන්න පෙන්නන්න අපි අපේ ආණ්ඩුව තුල අපි වෙන මේ 5.6% අපි අඩු කරලා. 4.6% නෑ. 2015. 2015. 2016 වර්ෂේ. ඊට 2017 කිව්වා අපි මේක දාන්න ඕනේ 4.7% කියලා. අපි මේක 4.6% වෙන්නවා. පෙන්නන්න ඒගොල්ලන් අපිට කියන්න ඕනේ හොඳ දේවල් කරන්න කවුරුත් කියන්න ඕනේ නෑ. අපට තියෙන විදිහට මේක ජාත්‍යන්තර මුදල් අරමුදුරෙන් වෙන්න පුළුවන් ලෝක බැංකුව වෙන්න පුළුවන් උතුරු කොරියාවවත් හොඳ දෙයක් නෑ අපි කරන්න කැමති. අන්න ඒ නිසා අපට සුද්ධන් නෙමෙයි අපේ ඊටම දක්ෂ කණ්ඩායමක් අපේ මුදල් අමාත්‍යංශයේ සිටිනවා. ඉතින් ඒ අය පාවිච්චි කරලා අද සාමූහික අයවැයක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් මේක IMF කියන කතන්දර කිව්වා නම් ඒගොල්ලෝ කියන දේවල් අපි කරලා තියෙනවා නෑ. මොකද සුහඳව කතා කරලා රටේ මොනවද ඕනවන්නේ කියන එක අපි හදලා තියෙනවා. එමතුමනි දැන් ඔබතුමා කිව්වා දැන් 4.6% තමයි අයවැය හිඟය බලාපොරොත්තු වෙන්නේ. ඒ ඒ ඉලක්ක කරා යෑමට ඔබතුමාගේ තිබෙන ඒ වැඩසටහන කොහොමද? අපි වැඩසටහන කියන්නේ අපි අයවැය හිඟය පරතරය 4.6%කට අඩු කරලා තියෙනවා. අපි බාර ගන්නකොට 4.2%ක් තිබ්බේනේ. දැන් 4.6%කට අඩු කරලා තියෙනවා. ඉතින් බලන්න මූල්‍ය විනයක් තියෙනවා. ෆිස්කල් කන්සොලිඩේෂන් එකක් තියෙනවා. ඒක තු ඉදිරි දැක්මක් සහිත පිටස්තර ලෝකයේ දන්නවා මෙතන යම් ප්ලෑන් එකක් වැඩපිළිවෙළක් තුලින් ගමන් කරනවා කියලා. දැන් මේ හොඳම උදාහරණ තමයි කියන්න පුළුවන් මෙතෙක් පුරා අයවැය ඔක්කොම කතා කරා. නමුත් දැන් මේ අද අපි කතා කරන්නේ දෙසැම්බර් 15. මෙතෙක් තුර තියෙන එක 99.9% හරියට ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඉතින් ඒක තුලින් ඒ අයවැය හිඟය අපි හිතුවට වැඩිය අඩුවෙන් යනවා. හොඳයි අප සාකච්ඡා කරමින් සිටියේ වර්තමාන මුදල් අමාත්‍යතුමා සමගින් මෙවර 2000 ලබන වසර සඳහා තිබෙන අයවැය පිළිබඳව තොරතුරුයි අප කෙටි විරාමයක් ලබා ගන්නවා එම විරාමයෙන් අනතුරු නැවතත් අප සූදානම් මෙම සාකච්ඡාවේ ඉදිරි ප්‍රශ්න මාලාව සමග වර්තමාන මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා සමග සම්බන්ධ වන අපත් සමග දිගටම රැඳී සිටින්න මෙම විරාමයෙන් අනතුරු අපි නැවතත් ඔබ සමග සම්බන්ධ වෙනවා